పడగము శ్రీలంక మగన్ పటంగము మంద అంటే ఇక్కడ ఓలూరుపతి పల్లె వాళ్ళు ఇంకా అక్కడ లైట్ తిండి ఇప్పుడు ఏ లెవెల్ అదాలమనే ඒ මං කියන්නේ ඒ වගේ දැනකට ගියාම තාත්තා ජනාධිපති නිසා ලැබෙන සම්පත්තිකෙන් අධිකරණය කරන්න එපා. නාස්තිකාර පුත්‍ර අනුසෝදේ කියන්නේ මං. අමාරුවෙන් කට්ට කාලෙ ඉගෙනගෙන රටේ විශ්වවිද්‍යාල උපතෙක් වෙලා. ඉන්න කෙනේ ඒ නිසා එතනින් ගත්තත් වෙනස් නේ. ඉතින් අපි පුතුමාට කියන්නේ මොකක්ද? ලංකාදේශයේ පළවෙනි වතාවට අපේ පන්තියේ අපේ ප්‍රශ්න දන්න අපේ වර්ගෙ මිනිහෙක් ජනාධිපති වෙනවා ඒක නැති මගේ අමතක ගන්න දෙන්න මේවා නැත හරි නමුත් අපි මතකද අනුර සහෝදරයා කියන්නේ වැඩපිළිවෙලා පුද්ගලයෙක් නෙමෙයි කොහොමත් අනුර සහෝදරයා සජිත් මහත්තයාගේ ඔක්කොම දන්නේ ජපන් දන්නේම නැහැ හරි අපි ටීම් එකක් මේ වැඩපිළිවෙල හදලා තියෙන 1000කට වැඩි පිරිස එකතු වෙලා සම මේක කරන්න තමයි අනුර සහෝදරයා ඉන්නේ එයා හර්කියුලිස්වත් සුපර්මෑන් නම් කෙනෙක් එනිසා අපි ඒකයි කියන්නේ ඒකත් සලකලා බලන්න අපේ පන්ති මිනිහෙක් ජනාධිපති වෙන්නේ නැහැ. එයා ගමේ ඉස්කෝලේ ප්‍රශ්නේ තේරෙන එකට පොතෙන් ගන්න ඕනේ නැහැ. එයා මේ ගම්වල තියෙන ගොවිතැනේ ප්‍රශ්නේ දන්නවා. ඒ නිසා මම කියන්නේ පෞද්ගලික දැනීමත් අවශ්‍යයිනේ. ඒ නිසා ඒක තමයි මට ඔබතුමාට කියන්නේ. රයිට්. දැන් අපි අවසන් කරන කට්ටට යන්න. දැන් අපි ජාතික ජනපදවැගේ ආණ්ඩුවක් පිළිහිටවල. දැන් මෙතන යෝජනා තිබුණ ආර්ථිකය හදන්න ඕනේ. නේද බඩු මුලාඩු කරන්න ඕනේ පොරවල්ලන්න ඕනේ පොරවල්ලන්න පුළුවන් එක කෙලින්ම අපි නීතියෙන් නීතිය හරියට ගන්නවා මොකෝ අපි හොරකම් කළා නෑ ඒ නිසා රංජන රාමනායක වගේ නේද දැන් මේ පැත්ත කලින් දැන් දිල්ලුව නේද හා අපි හොරුන්ගේ යාළුවෝ නෙමේ අපි ඒ නිසා ගෙම්බෝක් කෙනෙක්ව අරගෙනත් නෑ ඒ නිසා බලවෙයි ඉස්තිර සාරවම හොරවල්ලන්න පුළුවන් ඒ හොරුට පිළිබඳ පරීක්ෂණ කරපො ප්‍රධාන පෙළ ඉහළම පොලිස් නිලධාරීන් දෙතුන් දෙනෙකුත් අද අපේ ජාතික ජනබල වේගෙන වැඩ කරනවා පිටපොය බුද්ධිආශි ලෝක වගේ. හරි. මොකද පොලිසි ඉන්නවා ජාතික වීදෝ. බැසිල්ට මාංචු දාන්න මාංචුදකරන්ගේ සාජන් මහත්තයා ජාතික වීදෙන් නෙමෙයි. බැසිල් කියන්නේ යෝධයෙක් මේ දවස. නේද? එයාට මාංචු දාන්න අරන්ගේ පොලිසි මහත්තයෝ වීරෝනේ නේද? වීරයෝ ඇටෙන්ජිනල් ඩිපාර්ට්මන්ට් එකේ හිටපු සමහර සීනියර් සොලිසිටර්ස් සමහර නීතිඥයෝ නඩුකාරෝ ජාතික වීරයෝ නම් නැති 2015 මෛත්‍රීපාලගේ ආණ්ඩුව මෛත්‍රීපාල දූෂිතයන්ට උදව් කරාට ඒ ජනවරෙ තිබුණ දූෂණ විරෝධී ජනවරම ඒ ජනවරගේ හයියෙන් ඒ පුංචි නිලධාරීන් ගියා සහෝදරයා බැසිල් රිමාන්ඩ් කරන මට්ටමට නාමා රිමාන්ඩ් කරන මට්ටමට එහෙනම් ඇත්ත අවංක නිලධාරීන්ට ගැම්ම දෙන ඒගොල්ලන් ආරක්ෂා කරන නීතිය රකින නිලධාරීන් පරිසර කරන ආණ්ඩුවකට කොච්චර දුර යන්න පුළන්ද සහෝදරයෝ අනිවාර්යෙන් ලොකු හොරු අල්ලන උන්ට දඬුවම් දෙනවා. හැබැයි ගම්වල ඒව පොඩි පොඩි දා කරගත්ත ඒවා පස්සේ යන්න වෙන්නේ නැහැ නේ. ඒ වුණොත් අපිට බලංගොඩ මානව දක්වාම යන්න වෙනවා. අපි කියන්නේ ඒවා ඒ වගේ අය නේද? අධිකරණේ මොනවද කියලා අපි දන්නේ නැහැ. අපි ලොකු තෝරු මෝරුන්ට නම් අනිවාර්යෙන් දඬුවම් දෙනවා. ගම්වල ඒ වගේ දේවල් කරපු අය ටික දැන් ඇති. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් දැන් නිවර්දි වෙන්න. නැතු හැම කෙනාම අපි ආණ්ඩුවක් නැහැදන්නේ පොලිසියක් නෙමෙයි නේද? ක්‍රයිම් ඩිපාර්ට්මන්ට් එකක් දානවා නෙමෙයි. right. ඒ නිසා ඒව අපිට කරන්න පුළුවන්. ආර්ථිකය අපි එන්නෙම නිෂ්පාදනය වැඩි කරන්න. මම ඒව ගැන කොහෙද කියන්නේ නැහැ. හැබැයි නිෂ්පාදනය වැඩි කරන්න කාලයක් යනවා. ඒ කාලෙ වෙනකන් අපේ රටේ අද ඉන්නවා මම කුංචු උදාහරණයක් කියන්නම්. අර ආර්ථික ගැන කතා කරන්න ගියාම මල කරදරේ මේ මොන චැනල් එක දැම්මත් රණිල් කියනවා මොකද්ද පොලින් නැති කරා ඔච්චරනේ කියන්නේ කොහොමද මම හිතේ ඒක ගැන වචනයක් දෙයක් කියලා රණිල් ක්‍රමසිං උන්නේ කොහොමද තෙල් පොලින් නැති කරන්නේ රයි මහත්ක ජනාධිපති වෙනකොට පෙට්‍රල් කීයද මතකද මතකද 137යි වගේ තමයි මතක අපි 150යි කිමු එයාගේ පැත්තට වාසි තියෙන දැන් කී 347 ඒ කියන්නේ තිබිච්ච තෙල් මිල තුන් ගුණකින් වැඩි කරලා තියෙන හරි රණී ජනාධිපති වෙනකොට බිත්තරයක් කියන අය කියන්නේ මොන ඕන කතා කරේ උනේ ආ කියදම් මේ ඔය තුට්ටක් වැඩි නේ 18ක් විතර නේද 11යිද
15 කියමුකෝ මැද තැනක 15 දැන් කීයද විතරය ඈ 50යි 60යි පැස් බර විතර වගේ නේද දැන් විතරට පොලින් තියෙනවනේ විතරට පොලින් නේ කවදා හරි රත්තරන් වලට පොලින් තියෙනව දැකලා තියෙනවනේ නෑ ඇයි රත්තරන් ගණන් විතර ගණන් පොලින් නෑ රත්තරන් ගණන් පොලින් නෑ තෙල් ගණන් පොලින් නෑ රනිල් ජනාධිපතිතුමා කලින් 2018 19 20 21 වගේ අවුරුදු වල කොහින් දෙන්න කලින් සාමාන්‍ය ලංකාවේ අවුරුද්දකට තෙල් නැව ගෙනාවා 125 130 අතර දැන් එයා ජනාධිපති වෙලා 2023 අවුරුද්ද එයා තනිකර ජනාධිපති කරපු අවුරුද්ද දැන් තෙල් නැව කියදේ 80යි 82යි මේ අම්ම ප්‍රසාදික තෙල් සංස්ථාවේ දාත්ත තෙල් නැව 50ක තෙල් එන්නේ ඇයි තෙල් ගණන් ගමන් යන්නේ බිස්නස් කරන්නේ නේ ඉස්සර මලගයක් වුණොත් මාතර සුටුස් ගාලා කට්ටිය සෙට් වුණා ගියා වෑන්නේ දැන් යනවා දැන් මේ මැසේජ් පේන්නේ මේ උඩරිම කෝල් එක තමයි WhatsApp එක ඕපන් කරන්නේ නැහැ මොකද ඕපන් කරාම පේනවා ඒ නිසා අද බිස්නස් වැටලා ව්‍යාපාර නතර කළා ලක්ෂ 5කට රස්සා නැති කළා දෙනවා රණින්ගේ තෙල් කෙරුවා අපි ඉතින් මොකද වෙලා තියෙන්නේ ඒ ලක්ෂ 5 රට යන දැන් මරන ඒකට පාස්පෝර්ට් දෙන්න බැරුව ඒ කොල්ල ටික අනාතලා තියෙන්නේ. එහෙනම් බඩු මිල අසීමාන්තික වැඩි කරපු නිසා ලක්ෂ 125ක් ලංකාව ජනතාව හරි කැම වෙලක් නැතු වෙනවා කියලා අපි නෙමෙයි කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධනය පිළිබඳ ආරමුදල. එහෙනම් අපි ඇවිල්ලා පද කරන්නේ. අපිට කියන්න බෑ අපි ඇවිල්ලා සිමෙන්ති ෆැක්ටරි පටන් ගන්නකම් අපි ඇවිල්ලා තමුන්නාසක එළවලුට හොඳ මිලක් දෙනකම් බලන් ඉන්න කියලා. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? මේ දුප්පත්ම ජනතාවට යම් සහනයක් දිය යුතුමයි දෙනවා. ඒක තමයි අමරසවරයක් කියන්නේ. ඉස්කෝල පොත්වලට බේත් හේතුවලට කැමරට ගහලා තියෙන 18% වැට් එක NPP ආණ්ඩුවකදී බිඳුවට බස්සලා ඒවයි මිලාඩු කරනවා. ඒවට යන වියදම මහින්දලාට දෙන වියදම අඩු කරාම ඉතුරු වෙන. අපි ඇත්තටම සහෝදරයා මුන්ට කරන වියදම දන්නේ අවංකවම. ඔයි මං කොහෙන් කෝටි 100ක් වෙන් කරනවා කියලා. ඒ වෙන් කරන ගණනනේ. අවුරුද්දේ අගට වියදම් වැච්ච ගාන බලලා නේ. වියදම් වැච්ච ගාන ස්ථිරම වගේ දෙගුණයක් තිබුණා. දැන් මහින්ද ටැංක රසීමට යන මහින්ද සල්ලි වෙන් කරන්නේ නැහැ නේ ඔක්කොම. නේද? ඒ නිසා අපි පුතුමාට කියන්නේ එකයි අනිවාර්යෙන්ම සාහන දෙනවා. තෙල් මිල සහ විදුලි බිල තරමක් අඩු කරනවා මොකෝ? මේ පුංචි පුංචි ව්‍යාපාර පටන් ගන්න ඕන නිසා. ඒ නිසා ආර්ථිකයට සහන දෙන්න අපි එතනින් පටන් ගන්නවා. නමුත් ආර්ථික ඉස්සරහට යන්න වෙන්නේ ව්‍යවසායක දියුණු කරලා කෘෂිකර්මාන්තේ අලුත් කොල්ල කොල්ල ගෙනල්ලා උන්ට කෘෂිකර්මාන්තේ කරන්න පුහිතන විදිහට මේක මොඩර්නයිස් කරන්න. නේද? ඉතින් මම ඒව කතා කරන්න ගියොත් මට ඊළඟ රැස්වීම ගොඩක් පරක් වෙනවා. ඒ නිසා අපිට වැඩපිළිවෙලක් තියෙන මං හිතන ඉදිරියේදී අපේ විවිධ කතිකයෝ ඒ ගැන පැහැදිලි කරයි කොහොමද ඔබතුමාලගේ විවිධ ක්ෂේත්‍ර දියුණු කරන්නේ. දැන් අපි අවසාන ඕවර් පහට ඉන්නේ.